අලුත්ම පුවත් එසැනින් දැනගන්න අපගේ YouTube channel එක subscribe කර bell සලකුණත් සක්‍රිය කරන්න. දියුරුන් දෙද්දි හැංගිලා ඉඳලා දෙමඩ කොටදී මරාගෙන මැරෙන අලෞදීන් ජොලස් මුදලාලිගේ දුව තවත් ප්‍රහාරයකට සූදානමින් ඉඳලා සම්පූර්ණ විස්තරේම මෙන්න. පසුගිය දා දෙමඩ කොටදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ තොරතුරු විමර්ශනය කරන පොලිසියට එහිදී මියගිය කාන්තාව ගැන විවිධ තොරතුරු මේවන විට රැස් කරගන්නට හැකිව තිබේ. සාමාන්‍යයෙන් IS සංවිධානය කාන්තාවන් සිය ප්‍රහාරකීන් ලෙස යොදා ගන්නා අවස්ථා විරල වීම මත එම ලංකාවේ නියෝජිතයන් අලුත්යක් සිදු කරමින් මරාගෙන මැරෙන පුරුෂයින්ට අමතරව කාන්තාවක්වද මෙහිදී යොදා ගැනීම විශේෂත්වයකි. ඇය කුළුබඩු ව්‍යාපාරිකයෙක්ගේ එක් පුතෙක් වූ මොහමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ බිරිය වූ පාතිමා ඉල්හාම්ය. සැමියා ශ්‍රැංගිලා හෝටලේ පිපිරීමටත් සැමියාගේ අයියා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ පිපිරීමට සම්බන්ධ වෙද්දී ඇය ඇතුළු පිරිස දෙමටකොඩ මහවිල උද්‍යානපාරේ නිවසේ සිටියා. නිවාස 8කින් යුත් නිවාස සංකීර්ණයක් ලෙස කුළුබඩු ව්‍යාපාරිකයා සහ ඥාතී මිසු මෙම නිවාස පෙළේ ඇය සිටියේ මහගෙදරයි. එම නිවසේ නිදර කාමර 6ක් තිබූ අතර කුළුබඩු ව්‍යාපාරිකයාගේ පවුලේ කිහිප දෙනෙක්ම පවුල් පිටින් එහි වාසය කළ බව හෙළිවේ. කුළුබඩු ව්‍යාපාරිකයාගේ ලේලිය වූ ඇය පොලිසිය නිවස වටලන මුල් අවස්ථාවේ පොලිසියට එරෙහිව පළමු ප්‍රහාරය සිදුකර නිසා පොලිසිය තිදෙනෙකු මරණයට පත්විය. දෙවන අවස්ථාවේදීත් ඇය ප්‍රහාරය එල්ල කරගත්තේ ස්ලැබ් එකක් යට සිට කියවෙන අතර ස්ලැබ් එක කඩා වැටි ගැබ්නියක් වූ ඇයත් පිරිමි දරු දෙදෙනාත් මරණයට පත්විය. මෙම ප්‍රහාරය සිදු කළේ පොලිසිය පැමිණි නිසා වන අතර ඇයට මරාගෙන මැරෙන ඉලක්කයක් පසුදිනක තිබෙන්නට ඇති නමුත් පොලිසියෙන් බේරෙන්නට බැරි තැන ඇය සියදිවි නසා ගන්නට ඇති බවත් පරීක්ෂණ නිලධාරීන් සැක කරයි. මේ ආකාරයට මිය යාමෙන් පසුව පාතිමා ඉල්හාම් ගැන කළ විමර්ශන අනුව පිටකොටුවේ අලෞදීන් ජුවලස් නැමැති රම්බඩු ආයතනය පවත්වාගෙන යන අලෞදීන්ගේ දුව ඇය බවට කරුණු වාර්තා වී තිබේ. අලෞදීන් බදුදීන් අමාත්‍යවරයාගේ මවගේ සොහොයුරෙකු වන අතර ඔහුගේ පක්ෂයේ භාණ්ඩාගාරික බවද වාර්තා වේ. සිංගප්පූරුවේ මැලේසියාවේ මෙන්ම මන්නාරවේ නිවාස දෙකක්ද ඔහුට හිමි බව පැවසේ. මරාගෙන මැන්න ප්‍රහාරයට පෙර සහරාන් සමග කළු ඇඳගත් පිරිස දියුරුන් දෙමින් එකට සිට ලබාගත් වීඩියෝවේ එක් අවස්ථාවක පසුපස වෙන්නට සිරුර සංගවාගෙන සිටින්නේත් පසුව අත් එකට තබා දියුරුන් දෙන අවස්ථාවේ බ්ලේස් කට් එකක් පැළඳගෙන උඩින් මත තබාගෙන සිටින්නේත් මෙලෙස මිය ගිය පාතිමා ඉල්හාම් බවට පොලිසිය සැක කරයි. ඇගේ ප්‍රහාරය සිතූ ආකාරයට එල්ල කරන්නට බැරුව ගිය අතර නිරපරාධයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු හා දරුවන් මරණයට පත්විය. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.